ක්‍රිස්තුපූර්ව 6 වන සියවස දඹදිව කිඹුල්වත්පුර අප තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පියාණන් වන සුද්ධෝදන මහරජතුමාගේ සහෝදර අමිතෝදන මහරජුගේ පුත්‍රයා වන පණ්ඩු ශාක්‍ය මහරජුගේ දියණිය බද්දකච්චායන කුමරියයි ලංකාවේ රජකම් කළ විජය රජුගේ සහෝදරයා වන සුමිත්ත රජුගේ පුත්‍ර පණ්ඩු වාසුදේව කුමරා බද්දකච්චායන කුමරිය සමග විවාහ වී ලංකාවේ රාජ්‍යත්වයට පත් වී මේ දෙපළට දරුවන් 11 දෙනෙක් ලැබුණාය එකම දියණිය උන්මාද චිත්‍රාවන් හා දීගායු කුමරුගේ ජේෂ්ඨ පුත්‍රයා වන දීගගාමිනී කුමරුන් හා විවාහයෙන් පසු ලැබුණු එකම පුතු පණ්ඩුක අබේ නමින් මේ ලංකාදීපයේ රාජ්‍යත්වයට පත් වුණි එම ශාක්‍ය වංශික ප්‍රථම මහරජුගේ අතීත ආවර්ජනය මෙසේ දිගහැරන වගයි ජය රකුමට දේශයට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු කැලෑව රක්නට කැලේට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු ගොවිකම් කරන්නට ගොවියට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු මිනිසුන් රක්නට අපහට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු රකුමට දේශයට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු කැලෑව රක්නට කැලේට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු ගොවිකම් කරන්නට ගොවියට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු මිනිසුන් රක්නට අපහට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු राजपुरुष गुलाूपन किरी धरवे मालिकवट अलूपन किरी धरव तरह මේ ගන්තුලානේ උන් කැලෑ වැදිරා සමහරක් උන් මේ ගම අතහැරලා දාලා ගිහින් අන්න එකයි බොල මං කිව්වේ
බලන නේද පරමකැත්තන්ගේ පැල්කොටේ අලුත උපන් දරුව දෙන්නෙක් ඉන්නවා කියලා රාජප්‍රොජන්ට කියුවේ. කිරි අප්පච්චි. කවුද බල බලට මං කිව්වයි කියලා කිව්වේ? රාජපුරුෂ. රාජපුරුෂෝ තමයි. අනේ අම්බුව. තෝ මිනිසෙද්ද? එක ගමේ අහල පහල මිනිසු වෙලා මිනිසුන්ට කරන උදව් පදව්ද මේ? උඹලට ඕනේ රාජපුරුෂයන්ට අපිව පාවලා දීලා තෑගි බෝග ගන්නට. අනේ මේ කිරිකෙඩි සප්පයන් මරන්න ඔත්තු දීලා තෑගි බෝග ගන්නවට වැඩිය හොඳයි. අනේ මම උඹලට කියන්නේ. එහෙම නෙමේ බොල. මං උඹලට ලෙන්ගතු. මේ කොබරනෝ කිරි සප්පය පොඩක් පෙන්නපන්. සනීපෙන් නේද? සනීපෙන් සනීපෙන්. ආමේ වලවමු කී. මම මේ බොලගෙන් අහන්නම හිටියේ. මේ මුන්දින්න කවුද? මේ ගන්තුලානේ හැම එකම අහනෝ මගේ. මේ මගේ නගණ්ඩි. හා. එහෙනම් මේ නගණ්ඩිගේ මිනි හැමෙන්නේ. උඹටත් ඉතින් හැම එකක්ම හරහර අවසලා ගම්තුලානේ මේ ගිරිතියන්ට තමයි යෝන. යමං අක්කන්නේ. ආයි උඹ අපේ වගක් රාජපුරුෂයන්ට දන්නලා තිබ්බොත්. ඇයි? කොමාට මොනව කරන්නේ? දෙරෙදි කඩ මල්ල කලවල ගම පුරා නිර්වස්ත්‍රයෙන් ඇවිත්නවා දනක. दुष्कर मगवा चित्रुमकुमी අපද දෙනාගේ සිත හිත ඇත්තේ එවන් මෝහයක් රත්තුමනි එවන් මෑකයක් ගාමිණී කුමරුත් මාත් චිත්‍රා කුමරිය සොයා වනමැදින් ගමන් ගනිද්දී
අපට මහා නපුරු වනසතුන්ගේ කරදරවලට පවා මූණ පෑමට සිදු වූ රජතුමනි අප දෙදෙනා ජීවිත පවා බේරා ගත්තේ ඉමහත් වෙහෙසක් දරායි වන මුර්ගයන් නිතර ගැවසෙන ඝන වනාන්තරේ වනසතුන්ගෙන් එවැනි හිරිහරයක් බාධකයක් නොවුනා නම් තමයි පුදුම මට තිබෙන පුදුමේ ගෝපක චිත්ත නැගණිය එවැනි භයානක අනතුරු පවා නොතකා රජමාලිගෙන් පිටවගේ ගමන ගැන කුමක්ද අපේ රත්තමනි අපි දැන් සිදු කළ යුත්තේ සිදු කළ යුතු කිසිවක් ගැන සිතා ගැනීමට නොහැකිවයි මමත් පසුවන්නේ ගාමිණී කෙසේ හෝ අප නැගණිය සොයාගත යුතුයි රජතුමනි අප චිත්‍රා කුමරිය සොයා දොරමඩලට ගමන් ගනිද්දී මහා භයංකර සිදුවීම් වලට පවා මුහුණ දීමට සිදු වුණා ඒකෙ මෙද්ද ගෝපක චිත්ත එක්තරා රාක්ෂ ගමකදී ඒ ගමේ ගැහැණුන් පිරිසක් ඔවුන්ගේ ළමයින් අපි මරා දමන්න පැමිණියායි සිතා අපට පහර දෙන්න සූදානම් වුණා ඔවුන් සිතා සිටියේ අපි උත්තියගේ අනුදැනුම ඇතිව පැමිණි දෙනෙක් කියා අපි ඔවුන්ට කරුණ පැහැදිලි කර දුන්නාට පසුවයි ඔවුන් අපට යන්න දුන්නේ එසේනම් උත්තියගේ මේ ක්‍රියාවන්ගෙන් හැඟෙන්නේ ගමුන් අප රාජ්‍ය සමග කෝපයෙන් පසුවන බව අපටත් හැඟී ගියේ එහෙම තමයි රජතුමනි උත්තියගේ මේ ක්‍රියාවන් නවතාලන්නට තවත් වැඩි කල නොගොස් දැඩි පියවරක් ගත යුතුයි නැත්නම් සිදුවන්නේ මහත් විනාශයක් මේ ගම් තුලා නේද? එහිමයි. මීට කලින් ඔබ දැකලා නැති බොහෝම හැඩකාර ස්ත්‍රියක් මේ ගම් තුලා නින්න ඔබ දැකලා තියෙනවද? අනේ උන්නාන්සේ, එහෙම කෙනෙක් නම් මං දැකලා නෑ නෝ. මේ 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 හොඳට කල්පනා කරලා බලපන්. හැබැයි මං දැක්ක කරත් එකට ස්ත්‍රියක් නැග්ගගෙන යනවා. හපහසු හපහසු. ඒ ස්ත්‍රිය බොහොම හැඩකාරයි නේද? ඈ කොයි දිසාවටද ගියේ? මෙන්න මේ දිසාවටයි ගියේ. අපි ඉක්මන් කරලා ගියොත් අතරමඟදී ඔවුන් අල්ල ගන්න පුළුවන්. ඉක්මන් කරමු. නාවෙන්ට මේ අයියන්නි ඕන් නැති උසුළු විසුළු වලට මම මනාප නෑව අනික ඕවා කරන්ට අපි ලන්දාරියෝ ළමිසුවේ නගන්ඩි තින් ඕකට කේන්ති ගන්න කාර් නැතුව සමාවෙන්න මං ආයෙ හැම නොකර ඉන්නම්කෝ කාරි නෑ දැන්වත් කියහංගෝ දූ කුමාරිට කිරිපොවන්න පුළුවන් විදිහක් උඹ හොයාගත්තද ඕ උඹලට ඉතින් හදිසි ඔය කාරණාව කරගන්නනේ මං ඉතින් නගන්widetilde එන්ට කිව්වේ තනියම නිදහසේ ටිකක් දොඩන්ට අපි ඉතින් අපි ගැන අඳුන ගන්න එපායි ඇත්ත කියහංගෝ නගන්widetilde හිතේ මං ගැන මනාපයක් නැතුව නගන්ටි මුණ ගැහෙන වෙලාවක් නැත්තම් අර දූ කුමරිය ගැන කතා වැදලා ගන්න හින්දා ඔය හැටි මොකෑ වුමනාව චිත්‍රා කුමාරින් වහන්සේගේ දූ කුමරියට කිරිපොවන්න තියෙන වුමනාව මොකෑ මේ ගම් තුලානි කිරිසප්පුව නැතුවයි මං අහන්නේ මෙහෙ වෙන කිරිසප්පුව නැතුව නොවේ ඒ තුන් ශාක්‍ය වංශේ නෙවෙයි නෝ දූ කුමාරි මගේ දරුවා වෙච්චි
නෑ මං කිව්වේ මේ මගේ දරුවා වගේනේ ඒකත් හැබැයි මේ නගන්ටිගේ හිත රිදවන්ට හිතාගෙන හාරයිස්සුව නෙවෙයෝ වැදු අම්මට නොවැ දරු කැක්කුම තියෙන්නේ දරුවත් නැති වෙලා මිනිහා බොලාව පැලෙන් එලියට දැම්මේ කොහොම ඉවසන්ටද මන්ත ඒ අතින් බොලා ශක්තිමත් ගෑනියා මම මේ මනාප බොලාගේ ශක්තිමත්කම බංග බමේ අඬන්නේ ඔබ බීවෙන්ට කාරි නෑ මගෙන් ආයෙ උඹට කරදරයක් සිද්ධ වෙන්නේ නෑ මම ඔබ දොරමඩට එක්ක යන්න ගොහින් ඔබ මිනට මම ඔබ බාර දෙන්න එදා මං උඹට ගෙනාපු ආයුධ යෝජනාවට මට සමාවය මං ආයෙ හැම යෝජනාවක් උඹට ගේන්නේ නෑ ඇයි අඬන්නේ නැතුව මේ බද්දින්ග කාලේට හම් මේ වෙණි ගම්දානව වල එවැනි සිදුවීම් හරි හරියට සිදු වෙනවා අයියන්ටි අද විතරක් නෙවෙයි කයිරි එද්දත් මේ தত্ত্বය මේ හිල දීපේ තිබුණා ඇයි පිරිමින් ස්ත්‍රීන මේ තරම්ම පහත් කොට සලකන්නේ පිරිමියෙක් මේ ලෝකෙට බිහි වෙන්න තිස්ත්‍රියක් හන්දනේ අයියන්ඩි. ඇයි එවැනි ස්ත්‍රියක පහත් කොට සලකන්නේ? හැම පිරිමියෙක් මෙහෙම නැහැ කයිරි. ස්ත්‍රීන්ට ගරු කොට සලකන පිරිමි කොතෙකුත් ඉන්නවා. මහවිරු පාණ්ඩු. එහෙත් අයියන්ඩි මට නම් පෙනී යන්නේ වැඩි හරියක් සිටින්නේ ස්ත්‍රීන තලා පෙලා සන්තෝෂ වෙන පිරිමි. උන් සිතන්නේ ස්ත්‍රීන් ඔවුන්ගේ අත කොලුවක් කියලා. ඒ වගේ පිරිමි ඉන්නේ අතේ ඇඟිලි ගන්නට වඩා අඩුවෙන් කයිරි. ඔබ එසේ පෙවසුවත් අයියන්ඩි. මා මේ පැමිණි ගමනේදී මට අත්විඳීමට සිදු වූ සිදුවීම් දෙස බලද්දී ඔබ පවසනා දේ මට විශ්වාස කළ නොහැකි අයියන්ඩි. ඇයි ඔබ පිරිමි ගැන දැඩි වෛරකින් කතා කරන්නේ? මයි සිතේ පිරිමි ගැන කිසිදු වෛරයක් නැහැ අයියන්ඩි. මට තිබෙන්නේ ඔවුන් ගැන කලකිරීමක් පමණයි. එහෙමනම් ඔබ මා ගැනත් කලකිරීමෙන් දින්නේ? මුල දිනම මා සිතේ තිබුණ එවැනි හැඟීමක් තමයි අයියන්ඩි. නමුත් ඔබ මට උපකාර කරන්න පටන් ගත්තා සිට මයි සිතේ තිබුණ කලකිරීම පහව ගියා. ඔබට මගෙන් ආයෙමත් ඒ වගේ කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ කයිරි. උඹ ඉන්නේ සෑගින්දරෙන් නෑ. තේරුත් ඇති. ඔන්න කාලයට. අනේ අයියන්ඩි. එක ඕමික වතාවක් මට දූ කුමාරිට කිරිඩිංගිත්තක් පොවන්න විදියක් සකස් කරලා දීපන්. මම මුළු ජීවිත කාලෙම උඹට කඹරන්න. අනේ මට උදව් කරපන්. මයි ඉතින් වචන දෙකක් නෑ කුමියෝ. මම් බොලාට පොරොන්දු වෙච්ච විදිහට දූ කුමරියට කිරිපොවන්න අවස්ථාවක් උදා කරලා දෙනවමයි ඕම් තාත්තයි. හැබැයි උඹ ඒකට බය නැතුව මුහුණ දෙන්න ඕනේ. ඕම් මං කියන කාරණේ හොඳට අහගනේ. මයේ පැතුම ඉටු වෙනවා නම් මම් මිය දෙන්න උනත් සූදානම් ගයතු අයියන්ඩි. කියාපන්. මොනවයි මං කරන්න ඕනේ? උත්තිය කුමාරයා තදින්ම විශ්වාස කරන්නේ චිත්‍රා කුමාරි පුත් කුමරෙක් බිහි කළයි කියලා. චිත්‍රා කුමාරිත් ආගියතක් නැහැ. අපේ වැඩේට දැන් මුදම කාලේ පැනගන්න. මොනවැයි අයියනි දොඩන්නේ? කත්තිනක් මිගහාරව තම. සිරකර තබන්න තන කරනවා. ඒ උත්තිය පමණක් සිරකර. මාවද සිරකර. අමරෝ. පුංචි දන්නේ නේ. මගේ දෙකේ තුන වැටුනේ.